කැනෙ ඩෝන් ගාලා මට යන්න ඕනේ මේ රුමේනියාවට කියලා ඩෝන් ගාලා සයින් එක හරි දීලා නැත්තම් හොරෙන් ටිකට් එක දාගෙන එකපාර ලංකාවට බහින්න එපා. විශේෂයෙන්ම කියන්නේ කොල්ලෝ ඉන්නවා නම් කොල්ලොන්ට එකපාරම ජොබ් හොයාගන්න හරි අමාරුයි. ගෑනු අයට ගෘහ සේවිකාවන්ට හරි මැද පෙරදිගට හරි යන්න පුළුවන් ඉක්මනට මොනාරි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම්. කොල්ලොන්ට කොල්ලෝ දැනට රටක වැඩ කරනවා නම් ඒ රටේ ඔයාලා කරන ජොබ් එක නැති කරගන්න නැතුව ඒ ජොබ් එකේ ඉන්න ගමන් වෙනත් රටකට ට්‍රයි කරන්න. ඉතින් කට්ටියටම සුබ දවසක්. ඉතින් මට වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා, මේ හැමෝටම වැදගත් වෙයි කියලා හිතුණා. ගොඩක් අය අහන දෙයක් මේ ගැන. මොකද මමයි වයිෆුයි ජෝර්දාන් ඉඳලා තමයි රුමේනියාවට ආවේ. ඒ ප්‍රොසෙස් එක කියන්න කියලා දාලා දිනවා. මම මීට කලින්ත් වීඩියෝ එකක් දාලා දිනවා. ඉතින් මං ආයෙත් ගොඩක් කට්ටිය අහන නැවත නැවත අහන නිසා මම තවත් වීඩියෝ එකක් දාන්න කියලා මම හිතුවා. ඉතින් මෙන්න මේකයි ප්‍රොසෙස් එක. ගොඩක් කට්ටිය අනිවාර්යෙන්ම මේක මතක තියාගන්න ඕනේ කාරණයක්. ඔයාලා දැනට කරනවා නම් ජොබ් එකක් මොනයම් හෝ රටක, ඩුබායි, ජෝර්දාන්, කටාර්, ඕමාන් ඔය වගේ රටවල් වල හරි කොහේ හරි මැද පෙරදිග හරි ආසියාවේ කොහේ හරි රටක හරි සේවය කරනවා නම් ඔයාලට යුරෝපෙට එන්න ඕන නම් මම කියන්නේ ඔයාලා දැනට කරන රස්සාව නැති කරගන්න එපා එකපාරම. කියන්නේ ඩෝන් ගාලා මට යන්න ඕනේ මේ රුමේනියාවට කියලා ඩෝන් ගාලා සයින් එක හරි දීලා නැත්තම් හොරෙන් ටිකට් එක දාගෙන එකපාර ලංකාවට බහින්න එපා. හරිද? ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ සෑහෙන ගොඩක් කට්ටිය ට්‍රයි කරනවා රටවල් වලට යන්න. එතකොට තරඟකාරීත්වය වැඩි ඒජන්සි වල. හරිද? ඒ හින්දා ඒජන්සි වලට හම්බ වෙන ජොබ් ඔපචුනිටීස් ඉතාමත් අඩුයි, මිනිස්සු වැඩි යන්න. එතකොට එහෙමත් කෙනෙක්ට තමයි chance එකක් හම්බ වෙන්නේ. ඉතින් ඔන්න මම ජෝර්දාන් වල ඉඳලා එන්න ක්‍රම තුනක් කියනවා. ඒ ක්‍රම තුනක් කොහොමද තියෙනවා? ඔයාලට පුළුවන් විදියට ඒ විදියට ඇප්ලයි කරලා මම මේ කියන process එකේ ආවොත් ගොඩ නැත්තම් ඉතින් මඩ තමයි ඉතින්. ඔකේ. එකක් තියෙනවා online apply කරන්න පුළුවන් ඔයාලට. online apply කරන්න පුළුවන්. මෙහෙ තමන්ගේ ජොබ් කැටගරි ගහලා මෙහෙ වෙබ්සයිට් වලට ඇතුල් වෙලා මෙහෙ කම්පැනි වල වෙබ්සයිට් වලට ඇතුල් වෙලා ඒ වගේ ඊමේල් අරගෙන ඊමේල් වලට මේල් එකක් දාලා ඔයාලගේ CV එක දාලා ඔයාලගේ වීඩියෝ තියෙනවා නම් දාලා නැත්නම් WhatsApp නම්බර් එකක් වාගෙන WhatsApp නම්බරේට වීඩියෝ එක දාලා ඔය මම කරපුවා තමයි මම මේ කියන්නේ. දැනටත් කට්ටි කරනවා. ඉතින් එහෙම තමයි. දැන් අපි හිතමුකෝ අපිට හම්බ වුණා කියලා කම්පැනිය. ඒ කම්පැනියට අපි කතා කරනවා. කතා කරලා අපේ CV එකයි ඒ ටික දානවා. එතකොට යාලා කැමති නම් ඔයාලට ගොඩාක් අඩු මුදලකට මෙහෙට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම කට්ටිය ඇවිල්ලා දිනවා. සමහරුන්ට නම් ඒ කම්පැනියෙන් ටිකට් එකක් දීලා දිනවා. හරිද? එහෙමයි. ඉතින් අඩු මුදලට මෙහෙට එන්න පුළුවන්. තව තමයි තව ක්‍රමයක් තියෙනවා. ඩුබායි වල ඒජන්සිස් ටිකක් තියෙනවා යුරෝපෙට එන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා ලංකාවේ. ලංකාවේ තියෙන ඒජන්සිස් වල ලංකාවේ ඒජන්සිස් වලට මම ওই ඩුබායි ගැන මම කතා කරන්නේ නැහැ. ඒක ගොඩක් දුරට වංචාවක් වෙන්නත් ඉඩ තියෙනවා. ගොඩක් අය අහු වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා නැත්තම් මෙන්න මෙයා කියලා මෙන්න මෙහෙම කියලා ඉතින් අපි මෙහෙමයි බැස්සේ මෙහෙම කියලා පස්සේ කතා කියයි. ඒ නිසා තමයි මම කියන්නේ ලංකාවේ තියෙන ඒජන්සි එකට හරි ඔන්ලයින් හරි ඔයාලා ඇප්ලයි කරලා හරියට කන්ෆර්ම් කරගෙන මෙහෙට එන්න. නැත්තම් ඔයාලා එකපාරම ඔයාලා කරන රස්සාව ඔයාලා කරන කම්පැනිය දාලා කම්පැනියට අයින් වෙලා ගියොත් එහෙම ලංකාවේ ඔය කියන සුරංගනා නැහැ. හරිද? මේ ලංකාවෙන් සාමාන්‍ය දැන් මෙහෙට එන්න අවුරුද්දක් අවුරුදු එකහමාරක්වත් බලාගෙන ඉන්න වෙනවා සියලුම ප්‍රොසෙස් එකට. අනිත් එක එම්බසි එකෙන් වීසා රිජෙක්ට් වෙන වැඩි ගොඩක් දුරට රිජෙක්ට් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මම කියන්න තියෙන්නේ එනවා නම් හරියටම කන්ෆර්ම් කරන් එන්න. මෙන්න මේකයි ප්‍රොසෙස් එක. ඔයාලා කොහොම හරි ගමන්නේ කම්පැනියක් හොයාගෙන ඔයාලට ඔෆර් ලෙටර් එකක් ඉෂු කරනවා කම්පැනියෙන් ඔයාලව ගන්න කැමති කියලා. ඊට පස්සේ ඒක ඔයාලා ළඟට ආවට පස්සේ ඔයාලට PDF එකක් හරි
ඒක පොට එකක් හරි කවරුහරි ගැනවාව තෝරගත් ේජන්ට වාට පිඩිස් ඇත්තමයි වන්න පිඩිස් එකකාට පසවා බලන්න කියවලා කම්පැනිය ලොකේෂන් එක මොකක්ද තෝට කම්පැනියෙන් වාලට දෙන පැසිල්ටිස් මොවාද කියලා බලන්න ඊට පස්සේ වාලට දෙන්න සැලරියක හැමදේම ඒක දාලාදීම ඊට පස්සේ ඒ කම්පැනී නම ගහල බලන්න Google එක එහෙම කම්පැනියක් මේ රුමේනියාව ඇතුළේ රෙජිස්ටර් වෙලා තියෙනවාද කියලා හරිද මොක සමාරු බොරු ඔෆලටත් ඉසු කරනවා ඔෆලට ඒ නිසා හරියටම කම්ෆර්ම් කරගන්න Google එකේ ගහලා බලන්න නැත්තම් ඔයාලගේ දන්න කියන කවුරු හරි ඉන්නවද කියලා ඉන්නවා නම් මෙහේ එයාලට ඒ නම දීලා ඒ කම්පැනිය දැනට ලංකාවේ අය වැඩ කරනවද එතකොට ඒ කම්පැනිය හොඳයිද සැලරි හොඳයිද සේවකයන්ට හොඳට සලකනවද ඇවිල්ලා වැඩ කරගෙන ඉන්න පුළුවන්ද කියලා මොකද සල්ලි ගොඩක් යට කරලා එන නිසා තමයි මේ විදිහට හොයන්න කියන්නේ කම්පැනි හොඳයිද කියලා තහවුරු කරගන්න. ඒකල් ඉවරලා එයාලා ඔෆර් ලෙටර් එක දුන්නා ඒ කියනවා ඒජන්සියකින් දුන්නොත් එහෙම කියනවා එයාලා ඔෆර් ලෙටර් එක අස්සම් කරන්න වප් පර්මිට් එකට දාන්න ලක්ෂයක් ඕ එකමාරක් ඉල්ලනවා. ඊට පස්සේ වලේ සල්ලි ටික දෙනවා. සල්ලි ටික දුන්නාට පස්සේ මාස දෙකක් හෝ තුනක් උපරිම හතරක් මාස හතරක් ඇතුළත ඔයාලට වප් පර්මිට් එක ඉෂුව වෙන්න ඕනේ දැන් තියෙන රුමේනියාවේ තියෙන තත්ත්වයේ අනුව. හරිද? එතකොට මාස හතරෙන් වර්ක් පර්මිට් එක ෂුවර් එකටම ආපුවාම තමයි ඔයාලා ලංකාවට යන්න ඕනේ. නැත්තම් ඔයාලට ගොඩක් දේවල් වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ලංකාවට ගියපු ගමන් ජොබ් එකක් නැහැ. ඒකට එකපාරම අපි ලක්ෂ 15ක් 16ක් හදාගෙන යන්නේ නැහැ. ඒ හදාගන්න ගමන් තමයි අපි ජොබ් එකකට ඇප්ලයි කරන්නේ. ජොබ් එකකට ඉන්ටර්විව් එකක් පාස් වුණා කියලා එකපාරම ඩෝන් ගාලා මෙහෙට එන්න බෑ. ඒ නිසා හිමීට ප්‍රොසෙස් එක කරගන්න ගමන් වර්ක් පර්මිට් එක ආපුවම තමයි ඔයාලා ලංකාවට යන්න ඕනේ. නැතුව එකපාරම තමන් ඒ ඔය කම්පැනිය දාලා ඔය කම්පැනියේ තියෙන පඩිය දාලා ඔය කම්පැනියලත් බැනලා ඈ එහෙම ලංකාවට යන්න එපා. එහෙම ගියපු අය දැන් ගොඩක් දුක් වෙනවා. අපි අපරාදී ලංකාවට ආවි. කම්ෆර්ම් වුණාම ලංකාවට එන්න තිබ්බනේ කියලා දුක් වෙනවා. ඒ නිසා තියෙන තැන රැකගෙන ඉන්න අලුත් තැනක් හොයන්න. අනිත් එක තමයි තමන්ගේ ටාගට් එකක් තියෙනවා නම් තමන් කොහේ හරි තැනකට යනවා නම් තමන්ගේ ඔළුවේ තියෙනවා නම් මම මේ රටට යනවා කියලා නිදාගෙන හැරෙන කොටත් ඒක තමයි පෙනෙන්න ඕනේ. ෆෝන් එකේ උඩර බල්ලර නිකන් Facebook එකේ ගියත් ඒ රට සර්ච් කරලා තියෙනවා නම් ඔයාට ඒ රට තමයි රටේ විස්තර තමයි පෙන්වන්නේ. ඒ කොඩිය හරි පෙන්නනවා ඒ රටේ. ඒ නිසා තමන්ගේ ටාගට් එකක් තියෙනවා නම් ඒ ටාගට් එක ගැනම හොයන්න. හරිද? ඔයලා ඇඳට වෙලා ඉඳලා වැඩක් නැහැ, නිදාගෙන ඉඳලා වැඩක් නැහැ. හැමෝටම කතා කරලා බලන්න, ඒජන්සි වලට කතා කරලා බලන්න, තමන්ගේ අඳුරන යාළුවන්ට ඉන්න කතා කරලා බලන්න. ඔය යාළුවන්ට කතා කරලා බලපුවාම යාළුවන්ගෙන් ගන්න පුළුවන් හොඳ අදහස් තියෙනවා තමාරුන්ගේ. ඉතින් එහෙම කතා කරලා බලන්න. ඔයාලට කැමති නම් අපිට කතා කරන්න. අපිත් පුළුවන් වෙලාවට ඔයාලට කතා කරන්න. දැනට කියන්න තියෙන්නේ ඔයාලා කරන ජොබ් එක නැති කරගෙන එකපාර ලංකාවට යන්න එපා. මම මේ රටට යනවා, මම මේ රටට යනවා, මේ සැලරි එකට යනවා, මේ සැලරි ජෝර්දාන් වල හරි කොහේ හරි දැනට වැඩ කරන සැලරි එක මදි කියලා යන්න එපා ලංකාවට. ඒ සැලරි එකත් නැති වෙනවා, මොකුත් නැති වෙනවා ලංකාවේ. ඔයාලට ඔයාලව හිර වෙනවා. හරිද? ඒ නිසා ගියපු ගමන් ඉක්මනින් යුරෝපයේ කොහෙවත් රට යුරෝපයේවත් මැද පෙරදි කරවත් දැන් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අනිත් එක විශේෂයෙන්ම කියන්නේ, මේ විශේෂයෙන්ම කියන්නේ, කොල්ලෝ ඉන්නවා නම් කොල්ලොන්ට එකපාරම ජොබ් හොයාගන්න හරි අමාරුයි. ගෑනු අයට ගෘහ සේවිකාවන්ට හරි මැද පෙරදිකට හරි යන්න පුළුවන් ඉක්මනට. මොනාරි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් කොල්ලෝ දැනට රටක වැඩ කරනවා නම් ඒ රටේ ඔයාලා කරන ජොබ් එක නැති කරගන්න නැතුව ඒ ජොබ් එකේ ඉන්න ගමන් වෙනත් රටකට ට්‍රයි කරන්න. ඔය මං කියපු ප්‍රොසෙස් එකත් එක්ක. හරිද? එහෙමයි වෙන්න ඕනේ. ඉතින් මට ආයෙත් කියන්න තියෙන්නේ, ඔයාලගේ ජොබ් එක නැති කරගන්න එපා. තියෙන ජොබ් එක රැකගෙන තවත් ජොබ් එකකට තවත් රටකට යන්න උත්සාහ කරන්න. ඒ ජොබ් එකේ ඉන්න ගමන් ට්‍රයි කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝගෙම හීන වලට යන්න අනිවාර්යෙන්ම සුබ පතනවා. හදවතින් ඉතින් ඔයාලට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයෙත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. ජය වේවා. සෙට් එකටම.